ඉන්දුනීසියාවට පසුගේදා බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1400ක් මරණයට පත්ව තිබෙනවා. ඒකක 7.5ක ප්‍රබල භූකම්පනයක් සමගයි මෙම සුනාමි තත්ත්වය හටගනු ලැබුවේ. කෙසේ වෙතත් එම භූකම්පනය සමග හටගත් සුනාමි තත්ත්වය තුළ අභිරහසක් පවතින බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ ඉන්දුනීසියානු සහ ජාත්‍යන්තර භූවිද්‍යාඥයන්ගේ එම අනාවරණය පිළිබඳයි. සැප්තැම්බර් 28 වනදා සුලවසි දූපතට ආසන්නෙන් මෙම භූකම්පනය හටගත් අතර ඒ පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක් ගැඹුරෙනුයි. ඒ හේතුවෙන් එම දූපතේ පාලු නම් නගරයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර පැයක පමණ කාලයකින් එම අනතුරු ඇඟවීම ඉවත් කර තිබුණා. ඒ අනුව එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටි ජනතාව යලි නගරයට පැමිණි පසුවයි මෙම බිහිසුණු සුනාමි තත්වය නගරය වනසා දමා තිබුණේ. ඒ මීටර 6ක් උස රළ පහරක් සමගයි. මේ පිළිබඳ අදහස් දක්වන භූවිද්‍යාඥයන් පවසන්නේ භූකම්පනය හටගත් ස්ථානය, එහි ප්‍රබලත්වය ආදී සාධක සලකා බලන විට මෙවන් දරුණු සුනාමියක් හටගැනීමට කිසිදු හැකියාවක් නොපවතින බවයි. ඒ අනුව මෙවන් අසාමාන්‍ය සුනාමි තත්වයක් පිළිබඳ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් සාක්ෂි හමුව නොමැති බවයි භූවිද්‍යාඥයන් සඳහන් කරන්නේ. ඒ අනුව භූකම්පනයේ අපකේන්ද්‍රය තුළින් සුනාමි තත්ත්වයක් ඇති නොවුනේ නම් ඊට මුල් වූයේ කවර හේතුවක් ද යන්න සහ පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. මේ පිළිබඳ පැහැදිලි කරන ජාත්‍යන්තර භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ භූකම්පනය සමග මුහුදු පත්ලේ දැවැන්ත පස්කඳු කඩා වැටීමක් හෝ මුහුදු පත්ලේ ගිනිකඳු පිපිරීමක් සිදුවීම මෙම අසාමාන්‍ය සුනාමි තත්ත්වයට හේතුවක් විය හැකි. කෙසේ වෙතත් ඒකක 7.5ක භූකම්පනය අවස්ථාවේ මුහුදු පත්ලේ ගිනිකඳු පිපිරීමක් පිළිබඳ කිසිදු තොරතුරක්ද වාර්තා වී නැහැ. භූකම්පනයෙන් දින 5කට පසුවයි ඉන්දුනීසියාවේ ගිනිකඳු පිපිරීමක් පිළිබඳ තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව මෙම භූකම්පනයෙන් පසු හටගත් සුනාමි තත්ත්වයට යම් අසාමාන්‍ය හේතුවක් බලපා ඇති බව භූවිද්‍යාඥයන් විශ්වාස කරනවා. කෙසේ වෙතත් ඒකක 7.5 භූකම්පනය හටගත් ස්ථානයෙන් හටගත හැකිවන්නේ අඩි 3ක උපරිමයක සුනාමි රළ පහරක් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙම බිහිසුණු සුනාමි තත්ත්වයෙන් පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්ව සිටින අතර තවත් දහසකට ආසන්න පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියලුම දෙනා සුනාමි අනතුරු ඇඟවීම පිළිගෙන නගරයෙන් ඉවත්ව එය ඉවත් කළ පසු නගරයට පැමිණි පුද්ගලයන් වනවා. මේ පිළිබඳ අදහස් දක්වන භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම අසාමාන්‍ය සුනාමි තත්ත්වය පිළිබඳ අනිවාර්යෙන්ම කරුණු හෙළිකර ගැනීම අතිශයින්ම වැදගත් බවයි. ඒ ලෝකයේ ඕනෑම ස්ථානයක එවන් අසාමාන්‍ය සුනාමි තත්ත්වයන් හටගැනීමේ අවධානමක් පැවතීම හේතුවෙනුයි. ලංකා ඒ නිවුස් වීඩියෝ 800ක් නරඹන්න ලංකා ඒ නිවුස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අපගේ නවතම වීඩියෝ දැකගැනීමට පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.